කාලීන ප්‍රවෘතිී වාර්තා කරණය ප්‍රමුඛයා සත රාත්‍රී ප්‍රවෘති විකාක්ෂයයි මේේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයි නවදාානය පුවත්සිරස්ථාලවෙත. වයුගෝලය කැලඹෙයි කාලගුණෙන් රතු නිවේදන පලාත් පහකට මහා වැසි. රත්තුපුරටසා කළුතුරට පූර නාෑමේ නිවේදන. මධ්‍යම කඳුකරේ ගණ මීදුමෙන් වැසයි අධි වේගේ හිමින් යන්න ප්‍රියදුරන්ට අවවාද. අධකරනයට එන්න පම වූ සනත් නිශාන්ත අත්තඩංගුට ැනීමට වරින්තු පැය කිහිපේකට පසු සනත් අධිකරණයට අභෑචනනාධි කරන විිනිසුරු සනත් නිශාන්තට තරයේ අවවාද කරයි ගහපම්පුතා බල්ටියකි වහම ඔොඩ පිනුම් බඩ පිනුම් යටපිනුම් ගහන අපේ රලවු සහ අය මෙफෙක ගැන අද ටෙලිවැැකෙන් පම වූ එලෙටட்्रෝනිික අයිඩීන්ටිය සහ රුපියල් කෝटी දෙසිය හැටහය. ලක්ෂයට කොඩිදාපු රටේ ලක්ෂයට ගහන බදු ආදායම ලක්ෂයට වැඩිනම් බදු වැඩිවෙයි. ත්‍රී ලංකා එක් සප්‍යාපාරික සංසදයෙන් මහ බැංකුවට රතු එලියක් තිිලිනි මාංචු නැතුව එළියටාව කොහොමද මන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක හේතු කියයි අංක එකගේ ආරක්ෂිත ඉතිගිනි පෙට්ටි. සූර්යා! හිනි පෙට්ටි. දශ ආර්ථික ගැටලු නිසා පීඩාවට පත් වී සිටින ජනතාවට බදු කියන්නේ ඔහුලගන්න බැරි මහා විශාල බරක්. දවසන් දවස ගහන බදු මොනවට මොකට ගහනවද කියල කවරුදන්නේ නැහැ. සුළුහාමධ්‍ය පරිමාණු නිෂ්පාදක සහ පනයින ව්‍යාපාරික ආයතන සඳහා පනවා තිබූ ආදායම් බදුත් මේවන විට ඉහළ දමාතිබෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට මාසික ආදායම රුපයා ලක්‍ෂයකට වැඩිනම් බදු ගෙවන්න හැමෝටම සිද්ධ වෙනවා. දේශී ආදායම් පනතට ගෙන එන නව සංචෝධන හර හා සුළුහා මධ්‍ය පරිමාණ, නිෂ්පාතින සහ අපනයින ව්‍යාපාරික ආයතන සඳහ පනවාතිබූ ආතායම් බඳදු ඉහිර නං පාතිබෙනවා. මත් පැන් දුම්කළ ඔට්ටු දෙමීම සූත ව්‍යාපාර උපේන ලාබසදා ීට හතලියක බද්දක් පැනවීමට නියවිිත. සේම පසුග අංහරවාදා දින නිකුත්කන් ලද ගැටත් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති. දේශී ආදායම් සංචෝධත පනත්කිෙඩම් පසට අනුව ්‍යාපාරික ආයතන සඳහ වන බදුද සංචෝධන ගරනාවකට ලක් කරතිබෙනවා. සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යපාර ආයතන වලට මීට පෙෙන පණවාතිබුණේ සයටදා හතරකපාත්තා ඒ සයට තිහ දක්වා ඉහළ නැංගීමටයි කටයුතු කර ඇත්තේ. නිෂ්පාධන ආයතන උපේන ලාබේ සයට දහටක්ව පැවැති අතර එඒ සයට තිහ දක්වා ඉහ නංවාතිබෙනවා අපනෑන ව්‍යාපාරික ආයතන වල ලාබ්මත පලවාති. පු සියයට දා හතරක බද්ධ සයටට තියදක්වා ඉහර නැවීමටයි කටයුතු කරති බෙන්නේ මත් පැන් දුම් කළ ඔට්ටු ැමීම සූදු ව්‍යාපාර උපන ලබසඳ හා සයටට හතල්ෙක බද්දක් පැන්වරු ඇතේ. ප්‍රාක්තනලාබ බද්ධට අදාලව ආයෝජන ත්කම් උප ලබ්දි කිරීමේදී ගෙව යුතු බද්ද සට දහය සිට සයට තිය දක්වා ඉහර නැවීමටද පියපරගෙනතිබෙනවා තොරතුර තාක්ෂණ සේවා සපේන ආයතනවට ලබාදී ුතිබූ බදුක් නි දහස දෙ දහස විසිතුර අපේල් පස පළමුුණදා සිට ඉවත් කිරීමට දනියමිතයි එමෙන්ම යම් ආතයට ස්තිර සේවකේ ක්ඩෝවන අයෙක් එම යතනයට ඉගැන්වීම දේශන විභාග පැවැත්වීම විභාග ධීක්ෂණ කටයුතු යනාදී වශෙන් සේවාක් සැපීමෙන් මසක ක්ෂ ඉක්මන මුදලක් උපන්නේ නම් එම මුදලින් සිට පහක රන්ඳවා ගැීමේ බද්දක් අයකර ගනුලබනවා. වෛතවරෙක් ඉංජනේරුවෙක් වරලත් ගන කාදිකාීවරෙක් නීතිත්නවරෙක් මුෘදුකාංග සංහර්ධකෙක් පරේක්ෂකයක් යනාදී වශයෙන් යම් ආතනකට සේවා සැපීමේ දීද. උපේ ආදායම මාසිකව ලක්ෂය ඉක්මවන්නේ නම් ඔවුන්ද සට පහ රොඳවා ගැනේ බද්ධට යටත් විය යුතුයි. අප මේ පිල් බඳව වෙරිට රිසර්ච් ආයතනයේ විදහයික අධ්‍යක්ෂ ආචාරය නිශාන්ධමල්කින් විමසීමක් සිදු කලා. රජ ආදම වැඩිරගැනීම ඉතාමත් වැදගත් ඒක අත්්‍යවශ්‍යයි එහෙම කරේ නැත්තං ්‍රජට. ගවීම राच ක්‍රियाකාව කරसाර වගෙනමට අප होසත්ව නවා හැබැයි ඒ මंगතන්නේ සාमाන්‍ය ජනතාවකින් ගන්න ක්‍රමය තුළ එකනෙ वहහ කොතනටද बाර වැටෙන්න්නේ කියනැ තා මත්्याදගත් ඒ बाර වැටන්නේ මධ्यප පන්තිය නැත්තන් පහල පන්තිවල ජනතාව මත लाං तो ක एक ग्लන්ගේ को दुगी बाය සහ एक ग्ලොන්ගේ ජීවිතයත මංंगතන්න්නේ අලවශ්‍ය ලෙස අයිතකර बा පැමතිन රජයේ බදු ආදායම් ඉහල් දැමීම සම්බන්ධයෙන් ජනතාව පල කලේ මෙවන් අදහස. සැනිකර අසාධාරම වැඩක් වින් ක්ෂයක් අන්නමනස ගවල අතරපත්ය කිටයොත ගෙදර විය දන් ෙවල් කුලිය ඩන ඒවා ලයිට බිල් තුර බිල් හැමදේ වැඩින රගන්න බැග මයි ගැන්ත කර අසාධාන ලක්ෂක නිතව පොඩිගනක් දැන්කාල ඩු ලක්ක බල ො ට වැඩිය ගොක් නම බිස්සස් කන ටෙක් ොගෙනනයි ඒ ලො මයි හො ුු ක් ොීම. සර කන්නක නේ වැඩි ලක්ෂයක් කියන කුඩා මුද ලක්නේ ජීවත්තෙන්න්න මදී පවුලකට එම නිසා හැම අයකරන කසාධරනය හිරතා මට කියන්න තියෙන මිසු ගැනහි තලලා මේ ගෙනන බදු සංශෝධනය කරලා ම ජනතාවරු සසාහන අල්ල බද ලෙ විශේෂ පාලන මේතු මන්ත වරුගේ මේ තිීරන ප්‍රපත්ති ක කියත්ම කනයගගේ ඉල්ලලා හිටම ඇමගේ ඉතින් මහජනතාව අමාරුව දාාන වැඩතමයි වෙන්නේෙ දැන් රජය හෝරොකම් වාගණ්ඩමත් බදු වැඩි කරලා හැම පැත්ම බදු ගල්ලා ඒ හෝරොකම්වාගන ව ලො සන්තස ස ජීවත්තල ම බලන්නන්නේ මැති අමතවරුටගේ. සෙර ජනවවාහරය කියන්නේ ක්සේ ගොඩිඩම්ම ගැ තරම් ලොක මුදල කියලා අද ලක්ෂටස් ගන ති කද මේ රටේ තත්. රාජ්‍යය පණව ඇති නව බදු හේතුවෙන් ව්‍යාපාරිකින් පමණක් නොව රටේ සමස්ත ජනතාවම මර්ණ මංචකටගෙනයන බව ශ්‍රිලංකා එක්සත් ව්‍යපාරිකින්ගේ සන්සදී සබහපති තානයා අබේ සුන්දර පවසනවා. අලි සබ්‍රමතුමා කියෙනවා යා හයිනන්ස් මිනිස්ට කාලේ ඒයා නොමගේ ඔපු ගත්ත තීරණ මත එයා වැරදි තීරණාරන්තියවා කියලා මේක විහිළවා පුටුවකට වාඩි වෙනවා එකක්ෙන ඇවිල්ලා නමුඒේ පුටුවේ බැරෑරුම් කම මොකක්ද කියලා එගුලං බුද්‍යානය කරන්න ඕනෙත් මේ වග කියන්නේ තමන්ගේ දේපලවලට නෙවේ මාජන මුදල්වලට රටේ මුදල් වලට මහවැංකවා අධිපතිතුමා හිිත්තුමත්තේ තීරණ ගන්නවා අපි වර මිරංගුවක් පස්යවල අපිවා මිරි කලා අපිවා මරලද මේ රට ගොඩගන්න යන්නේ අනිත්්‍යක තමයි ඔබතුමා කියනවා පහ ච ප ල හ කිය ම බතු ග න ර හද වේ. න් ක් ැ න ීවත් න්න ෝ ද බතුමා වන ෝ ීවිත ෙක් දු ේ. करන वाद නෑ है ඒ වැඩි करර ගන්න है अ අපෙන් बादु आया करරලා मी न्यू टैक् सा से फिलियओन किटीी एक ්‍රම අत्මයි න්න මहा बैंक आदපति තුम् माද කියනවා ඔබ තුम्මා ै खाल्ुकाडे තියना साल्ली मास कल ी ल कि अන්න है में ලंකාवे सारीसारना साली ठीක बैंक पद्द तीයगට එන්න නැ ंक ම साल्ली वाල ती ना सीकनसी පहा काइन करනවා ගැන සල්ලල් බස භවිතා කරන්න වෙන්න බලන්න සයක් තු ො සල්ියෙන් නැද කිය බැකු පත් කු ො උදධන බයිවා. රයක් නැති. ැක්මක් නැති. වෙෙලුවට් කරන්න නැති ගන්න ඩිසිෂන් සින්ද. අද දුක්වෙෙන ඉන්නේ. ඔබ තුමාාවත් මේ රජන යෝජනය කරන්න. පිරිවත් න් ෝ න ර ැන්වල ඉන්න පිරිසවත් නෙව ද ගේ පත් හ න හ හ න න ංචිත ල න්න ත් ගොල් ේේ උපදන්න දරුවගේ ඉන්දල ද හ ඔො හිතන ොල් ට ක්තිම ර්තිික ගොඩ ගන්න ළුවන් ගෙල ඒක මහා විහිලුවක් මේ ොඩ රුත්. දු තීරන්න නිසා තමයි මේ ආර්ථික නත්තර මනැතිව ලාදන්න මේ මරණවරෙන්තුවේ මරලතෝනිය අපි විහාරමහදවි පාක්ක දහනමයින්ත හවස දෙකට ගන්නවා තෙන්්‍රල් බෑන් එක ඉන්න කට්ටි නිකාං ඕනයි පොලිසිස් කනවා යනට ඒක ප්‍රක්ටිකල් දෙ කියලා අපි න්න ඒගොන් බිස්නස් කටිත් එකක ඩිස්කස් කරන ඇත්න එක පාරම පොයින්දල ඇවිල්ල පොලිසික ඉම්පලිමෙන්ටරනවා ඊට පස කියනවා නෑනෑ මේක මගේ වැරදිනෙවේ පරණකටීක වැරදි එක කෙනෙක්ට බෝල් පාස් කරල ඉන්නවා හවුරුත් වගේකීමගන්න පන්ඩෙන් කරපු වැරදිී ඔකො ොමට ගවා ප ෙන්ඩල් බැන් ොටර දුන කියලා අන්දීමට සෙදල් බැංගව ගයාම නෑ යවානොට එලිජිබල් කියලා ජෝකරනවා කරනවාගල්ල මේකට හරි තීන්දුවක් ෝන. මේ අතර තොරතුර තාක්ෂණ සේවා සපයන ආයතන වෙත බදු සහන ඉවත් කිරීම සම්බධෙන් ශ්‍රී ලංකා පරිගනක සමාජය මෙ ලෙසා දහස් පලකලා තොරතුු දක්ෂණ ශෂේත්‍රයකයන්නේ තම තියහල පටිලබන රැකියාවන් සියට තියක බද අනිවාරෙන්ම අපි ගවන්න වවා නෙක්ල් අපි තිබ හ ඇති ව නො දැ ශල්න. කටයම ප්‍රණතාාව ඇත්තියන ෞද්ගල කාංශය හැටියට බදු ගැන අපිට ලොකු ගැටලුවන්නේ අපි බදු ගෙවන්නන සූදාන නමුත් මේ කාලයක් තුළ වය කළ යුතුයි පාටම අප ක්ෂ තොරතු ක්ෂණ ඉජිනේරෝටක රටගියොත් මේ රමාන්තය පත්වාගන්න බ තින් අපි යම් කාලයක් දුන්නොත් අපි සියයටට තිය බදුගෙවිම අපි ප්‍රශ්නයන්නෙේ හැබයි අප එකක් කිය අපේ බදු මුදල්ලාරගෙන පාඩු ලබන රජය සතු සමාගම් වලටහරි ඒව වියදකන්න ඕනගේ අප ඒට කැමෙති නෑ. හුලන්න බැරි බදුබර ගැනදේශපාලත්වින් සහ විධශේෂත්‍රන්හි විද්වතුන් දැකු අදහස් දැන්. අපිහන ආඩුවෙන් රාජජාධම වැඩි කරගන්නට ඔන්න. ඇයි රට හොරාකාපු හොරුටිගල්ලා ඔරුන්ගේ සල්ලිටක නැමතත්වක් රටටත් මහා බණඩ ගාරට ගන්නන. ඇයින හැමදේම බදු පිට බදුගහලා මිනිස්සුන්ගේ කරපිට පීලනේ අසහනේ. පර පටවල රාජාදම් වැඩකරගන්න හැ රට බංකොලුත් වෙනොටය මොනා තිීල්කලති ජනතාව ගින් දල්ක. जාවද පග පවී तुන්ගේला फ විनिया ලकानी වලකා मिले වलाकानी रोගීන්ට ेෙत्නෑ. अමයින්ට පාසල් ල්‍ය्याපයට රැखයා लाक्ष्य विසක් තුර ැතුව බදධ කියන්නසාබල්ලෙන් මීමෙක්් මලක පැණ ගඩවා වගේ මල නොතලා පැිගන්න අ්ඩුව අදකරන්නේ දොවාගෙන තිද හරිකගේ තල පුඩුව කාගෙනළ තත්තර පත්තිලා අණ්ුව බලට පත්කපු කොමම් දැනකෝේලෙන්ගේ බද නති කල දැන් රක්ෂ දෙකක් දෙ හමරක් වැටු පක්ලා පන මධ්‍යව පාන්තික වෛද්‍යවරු බල්ධර නිෙරුන් අධික්ක බඳර මා ගක් වන්න ුට සිදධය. පියල් බිලියෙන් අටසියල් කෝටි අසූදාහක් තියෙනවා ආසන්න කාය තුළ නොගවනලද බදු විාල මාගම් විසියලා තමන්ගේ යාළු මිත්‍රයන්ට රජ බැංකු දෙෙන් අයගන්න දැහරල ඒ අය අක්්‍රිය නයගනමට දාලා රජ්‍ය බැකුවට පොල තැබ තියන ුපියල් බිලියන් සයක රුපල් පිලිය විත ව ො ක් ප හට ැ වැටු පගන්න ෘරතික කොලය ට බද හ මයි හදිස්ස ල ජ ිතුු ාපකට රක්ෂ කරන ො තක්කඩට රක්ෂ කන රට හජන. වංචාරපු හොරු සබඳද කිසිද කීවර කරන්නේ මේ ලක්ෂයෝ එකමාරෝ දෙක තුන අතට ගන්න මිනිස්සුන්ගේ ක්‍රයේශක්තිය හිට අවුරුධකට කලින්තිමිචි ක්‍රේශක්තිය නෙවෙයි මේ බදු අයකිරීම තාමත්ම අසාධාරණයි ආර්ථිකයක් හැකිලන අවස්ථාව තමයි වැඩිපුරම මහජනතාවගේින් සමමාගම්මලින් සාල බදදු ක්‍රමාණයක් ගන්නන්නේේ අපට සැකක් පැනග විසිතුුණ විසි අතර වගේට තබත් ගැමරු මටම මේක හැකිලේ විද කියල හල ඇති පුංචිකාල රත්තරම් බජුතාන කිලියගේ කතාව මේ සා කරලා තියන්නේ අර කිය ිය පෝෂණය කරලා කිකිලියට කණ්ඩ දීලා කිලිය තාමත් පෝෂිණියය තත්තිං ඉතිධාන රත්තරම් බිචු එක 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 තුකරගන්නවා වෙනුවට කිකිලිය එක පාර්ට මරලා ඒ සමස්ත බිචු ප්‍රමාණයක තුකරග්ඩ හැකි කියන සංකල්පයක තමයි මේ බදු පැනීම තියෙන් අයවැෑ කටමුල දියාගෙන අදාණ්ඩුව දැම්මේ බදු ගන්නේ අනිවාරෙන්ම බද්දු පිට බද අයවැෑරත් එකත් පනවවා ඔක්තුෝම්බර මසි පනවන මේ අදැම්බදු මත තමයි ල්ළඟට නොවම්බර්මාය අයවයම් බද පනවන්න නොම්බර් යවැේ ආන්ඩුව කියන්නේ සු බද්දක් පනවන්. යි ටක්ෂන් ටෙක් මේ බද් මතම ඒ බද පනවන්. හි අපි අනතුරු අඟගවනවා තා පහැදිලිව අන්ඩුව මේ ලෑස්සි වෙන්නේ දැවන්ත බදු පීඩනයක් ජනතාමත පටවන්න ඒ ආරම්භය තමයි දැම් මේ පටන් කරති. අපේ රටේ මේ වර්තමානය කතා කරන ගම ආර්ථක ස්ථාරලාන් කතා කරන්නේ රාජාදෑම වැඩි කරගන්න ගැන නිරට මනිසු සල්ිහම් කරනකොට මෙරට ව්‍යාපර සල්ිහම්බ කරවට. ඒ යම්කිසි බදු ප්‍රමාණක වන. ඒවා වැඩි කරන්න වශ්‍යය ැහැ යම්කිසි ප්‍රතිශද්යක තියාගෙන අ රටයද වැඩිරත්තු රටයදෑ වැඩි කරන්නන්නේ නැතු රටේ මනිස්සුන් හිරල රටේ ්‍යපා හිරලා ආර්ථකය තවත් සංකෝචනය කර ඒ සංකෝචනයවූ ආර්ථිකය තුළ හිරල පිඩට ලක් කලෙන්න ජනතාව ගනගේ ව්‍යාපරලී බදු ගහන මේ මෝඩ ප්‍රතිපත්තිය අපි අනුමත කරන්නේ නෑ. ුදුදහස්සෙක සිට විද්‍යුත්ජතික හඳුම් පතහබත් ඉල්ෙක්ට්‍රණනිකයිඩ එක හදාගන්න බැරි ඇති බවට තොතුරවාර්තාාව වවා. නමුත් දැනටමත් ඒට රුපියල් කෝට දෙසිිය හැට හයක් වියදම් කරඇත ඇයි විගෙනකාආධිපතියාලුත්ම වාර්තාවේෂ නඳහන්. මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇතේ දෙදහස් හය වසරේ දී. ඒ අතතේ හැඳුනුම් පත ඉලෙක්ට්‍රෝනිික එකක් බවට පත්කිරීමටයි සැල්සුම් කෙරුණේ දෙදා සහිදී ආරම්භ කල මෙම ව්‍යාපෘතිය අදවනතකින් අවසන්කිරීමට හැකාව ලැබී නහැ. ඒ අනවශ්‍ය ලෙස දිගින් දිගටම කල් ගතුීම නිසායි. ඊට බදවාගත් සේවකින් විසි නම දෙනාගේ වැටුප සහ පරිපාලන කටයුතු වෙනුවෙන් පමනාක්ං රෘපියල් කෝටි විස් සකං ගෙවාති බෙනවා මෙම ව්‍යාපෘතිය දිගින් දිගටම කල්්‍යයාමහේතුකට ගැෙන රපියල් කෝ. ෝි දෙසේ හැට් හයාක නිකරුණේ වැෑකිරීමට සිදුවතිබෙනවා එසේම මෙම ව්‍යාපෘතිය සඳහා වාහන දෙක් මලදී ගෙන බෙනවා ඒ සදහද රුපියල් එක් කෝට අනු තුන්ලක්ෂයක් වැෑකරති බවයි වාර්තා වන්නේ මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන කාරයන් දෙකක් වනවා ඉන් එකක් වනුවේ බෞතික යට තල පහසුකම් සංවර්ධනය කිරීමයි දෙවනියක වනුවේ තොතුරු සහ සවේධන තාක්ෂණ පහසුකම් සංවර්ධනයයි ඒවෙන් වද රුපියල් කෝට එකසේ එකො ළහක් වැෑකරති බෙනවා අනවශලෙස කාලේ ඇදයාමට සැලස්වීම නිසා නියම ඉලක්ක සපුරා ගැනීමට හැකිවී නැති මෙම ව්‍යාපෘතිය හුදෙක්ම සුදු අලියෙක් බවට පත්ව ඇති බවයි වාර්තාාවන්නේ මේ පිළිබඳව අප පුද්ගලින් ල්‍යාපදිංචි කිරීමේ දෙපර්ටමෙන්න්්ේ කොමසා රිස්චන් රල් ්‍යයානි ගුණතිලකගෙන් විමසීමක් කලා. විධ ේතු නිසා මෙම ව්‍යාපෘතිය පම වූ බව ඔහුද පිගත්තා. විශේෂෙන්ම මෙමනි ව්‍යාපෘති ආරම්භකිරීමසේම විධ වෙනස්කම්වලට ලක්කිරීම සිදුවන්නේ අමාත්‍යන් ශ්‍රමට්ටමින්. අපේ රටේ නිරන්තරම සිදුවන ඇමති වස්කා. ද මෙවැනි ව්‍යාපෘති කල් ඇදීමට හේතුවෙනවා. එක් ඇමතිවරයකුගේ ඕමනාවට ආරම්භ කරන මෙවැනි ව්‍යාපෘතිවල ජාතික වටිනාකම. සලකන්නේ නැතිව නිරන්තර වෙනස්කම්බලට භහජනය කිරීම සාමාන්‍යෙන් අපේ රටේ පුරුද්දක්ං. අවසානයේ මෙමගින් සිදුවන්නේ මහජන මුදල් කාභාසිනයාාවීම පමණමයි. එ බැවින් මෙවැනි ව්‍යාපෘති වහ අවසන් කිරීම මැත්ති ඇමතිවරුන්ගේ සේම අමාත්‍යංශනිල්ල ධහරීන්ගේ ද වගක මක් බව සියත අප මතක්කර සිටිනවා. ල ිඳ ම ස් රමින් ංකාවේ වැඩිම පිරිසක් නර්ණ ෙලන් ලෙ. කතා කරන්ට මාතෘකා බොහොමයි නේද. චන්ද කල්දාන්න හදන උත්සාහය ජාර්ජයවර්ධනගේර කල ගෙඩි ලාම්පු සෙල්ලමනිකක් ආයත් එඒඒ වගේ නේද. එක මාතෘකාවක්. ඒවගේමයි බෙල්ල මුලට හිරවෙන්න මිනිස්සුන්ට ගහන බදු නේද දැන් රුපියල් ලක්ෂයකට වැඩියෙන් ආදායම් ලබන අයට සියයට හයක විතර බද්ධක් එකතුවවා. ඒ අත්‍රවාර්ය අරමේ රජේ බැංකු කොටස් මේ සේවකින්ටම දෙන්න හදනවගේ ලකින්න් හන නේද. සේවකෝ කියන්න වෙන කතාවක්. ඒවගේමයි ඔය විගෙනවා. එලියට එන්න කම්බ හොරු කතානේද. ඒ අතර ප්‍රධානතරක්ම ගන්නන්නේ ගල් අගුරුගේම ඒවගේ මයි රියදුරු ාලපතර ජාතික හැඳරුම්බත් අර ඩිජිටල් කරන්න දරන්න උත්සාහයනේද. ඒවා ඇතුලේ මේරටේ ධනයේ විනාස කරන හැටි හරි අපූරුවට මේ දවස්සුල විිගෙනකාධිපදි වාර්තාාවන් එලියට ඒනවා. දැන් මේ හැනකොට මේරට මෙහමවත් තියනක මොන තරම්ලකු සතුටක්ද කියල හිතනවා අම්මපඔු පුංචිියවුන් වඩාගනින් අම්මලතාතලට නිලාගෙන අ ිය ොෝ ම් න්දට . මාලිට මාංචු දාන්නත් ඒ අතරවාර්ය අමතක වෙලානෙ නේද. ඉතින් මේවා දකිනකොට ඇහනකොට ඇත්තටම හිතෙන්නේ පණපලයන් ලබන පෙරේ ද කියලම තමයි. අද ටෙලිව කියිය එහෙම ආරම්භ කරන්නම්. ඇත්ත මෙහමයි වෙලාවකට හිතෙනවා මේ කලුකපුටු සුදුත් වෙලා මෝල් ගස්සුල්ල දළුත් ආවත් මේ හොර රලනම් මේරට විනාශ කරන එක නතරකරණ එකක් නෑ කියලා. . දැං ඉතිං එ එකම විසඳුම මෙදවස්සල කෝකටත් අයිලේ අයෙන්ම එකෙක නේනේද. ජාත්‍යන්තර මල්ලේ අරමුදල. ඒකම ලෝක බැංකෝ. එහෙම නෙනේද. මේ ජාත්‍යන්තර මුල්ලේ අරමුදල හෙමත් නැත්තම් අයෙන්ම එක එක කියන කියන පදයට අද රනිල් ලස් රාජ පක්සලා තවත්තවත් ජනතාවගේ බොටුව හිරකරමින් ඉන්නවා. අර සුද්ධග කාලේ බදු මතක් කරමින් තමයි එහෙම කරන්න හොඳේ සුද්ධගෙ කාලේ සෙරප්පු බදගහවා බලුබද්ගැහුව නේද. නිකං ආය ගහන්ට එනවා එනවා වගේ තමයි දැන් අපට නම් පේන්ට තියෙන්නේ. අර වැසිකිිලි කැසිකිලියයන කොටත් මේ දොරකොඩ ළඟ හිටගෙන රනිල් මහින්ද ආණ්ඩුව බදු ගහයි කියලා බයහිතෙනවා. ඒත් තරමටම බදදු. මේ අයම් මේෆෙක සහවේ ලෝක බැංකුවෝ ගැනමීට වසන විස්සකට පෙරලියූ හරි අපූරු තීරුලිපියක් කියවන්ට ලැබුණ. ඒ දායාසේන ගුණ සිංහැන්ගේ. හොඳ හිතන් අයින් වෙනු බේබි හාමුලට ඉඩ දෙෙනු. එක තමයි ඒ තීරු ලිපියයේ මාතෘකාව. ඉතිර් ලිපිය මෙෙන මෙහෙමතියෙනවා. ලෝක බැංකුව රිලවුන් නැටවීමේ යෙදෙන ජාත්‍යන්තර ආයතනයක් මොකදද ලෝකබැංකෝ කියන්නේ රිලවුන් නැටවීමේ යෙදෙන ජාත්‍යන්තර ආයතනයක්. නටවන්න රිලවුන් සොයාගන්නේ ලංකාව වැනි තුංගනි ලෝකයේ රටවලෙනුයි නේද. දැන්නම් ඉතින් අඩ්ඩු ආදායම් ලබන රටක්. එහෙමනේනේද? ආං ඒ රටවලින් අල්ලාගන්නා රිලවුන්ට ජාතික ඇඳුමහෝ ටයිකෝට් අන්ඳවා හොඳ පුහුණුවක්ම பா தேனவா මේ රෙලවුන් උදේ හවස ලෝක බැංකෝට නමස්කාර කරනවා. තුනටියට පටිය ගෙටගසා ඇති නිසා මේ කියන ඕනම බල්ටියක් ගහන ඔවන් ඔොහොම තමයි ඒතීරුලි පියතිේ නනිතින් මේ තීරුලිපිය ටිකක් මොඩිෆයි කරලා මෙතැින්දල ටෙලිියකට ලියන් නම් හොඳේ එහෙෙනම් අහගන්නකෝ දැන් මේ අපේ රටබල මෙ අර ලෝක බැංකුව අයම් එ එකක් එහෙම හදාගත්තමේ ඇරිලාවින්න අන නේද. ඔන්න මෙහෙම කියන. හොඳ එ පුතා එහෙනම් ගහමු බලන්ට බල්ටියයක් කියලා ඔන්න ක කොට එක බල්ටියයක්න මේ බල්ටි හතර පහක්ම ගාගෙන 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 යනවා. ඔන්න එතක කොට අයි ඔය අයෙම් ෆෙක ලෝක බැංකුවෝ කියේනවා හොඳ එයිපපුතා එඒ නම් පෙන්න්න පම්බලන්න නැන්දට මේ අර බඩු කඳ අරගෙන යන විදිහ. ඔන්න එත කොට හිම කිව්වා විතරයි අපේ රිලාව් බඩු කන්ඳ එක්ක රට කජු කජුමදද එක් ගොටුත් අල්ලගෙන යනවා. හොන්දේ මාරු රිිලාෞ්ටික. ලෝක බැංකුවේ එනෑ වැරදනාා මේ දවස්සල නම් මේ ජාත්‍යන්තර මුල්ලේ අර්බෝදුල නේද. බෙරපදයට එකපදයක් ගහපු ගමන් එකයි ගහන්ට ඕනක පදයක් ගහපු ගම මෙහෙ ඉන්න රිලාව් වඩිග පටුන දහ අටපාලිය විතරක්න මේ ඩිස්කෝඩාන් සුද්දාලා පෙන්න්නවා මයිකල් ජක්ෂන් ලක් කැලේ හොඳේ දැන් මේ කරමින් ඉන්නේ ඒක තමයි ඇත්තමකිවොත්න් මේ වෙලාවේ බදු පිට බදුගාමින් කපන්න පුළුවන් බොහෝ දේ කපමින් රනිල් වික්‍රමසිංහන ජනපති හා මුදල් ඇමති ලෙසතුන් මහින්ද රාජ පක්ෂ ලගේ ආ්ඩුවත් මේ නටමින් ඉන්න ආංඒ නැටුම හොදේ ඉන්නපටියෙන් අල්ලගෙනන්නේ අය මෙ එකෙක ඒ කියන විදිහට තමයි මෙයාල මේ දැන් නටන්න පටන් අරන්තියෙන්නේ නමුත් මේ දැන් රනිල් වික්‍රමසිංහගේ නම් මේ ඉන්න පටි දෙකක් තියෙන එක ඉනපටියක් අයයම්ම ෆෙකාතේ අනිත් ඉනපටිය රාජ පක්ෂ ලගේ අතේ ගහපන් පුතා බල්ටියයක් කිව ගමන් ජනපති රනිල් බද්ධ පිට බදදු ගහමින් බල්ටි හැටක්වෙතර උඩු පිනුම් යට පිනුම් ගමින් අයම් මෙ එකැකවෙන්වෙන් ගහන ඒ අතරවාරය ඉතින් රාජපක්ෂල අතත් තියෙනවානිමයාගේ ඉනේ පටියනේද ඒකත් පොඩ්ඩක් ඇදල කියෙනා ගපන් රනිල් පුතා බල්ටියයක් කියලා කිව ගමන් කඳුළු ගෑස් අධ්‍යාරක්ෂිත කලාප ජල බෞසර් අර්ගෙන දහට පාලිය නටන වඩිග පට්නත් නටනවා හොඳේ හැබයිතින් එකක් මතකතියා ගන්න. තාම රටේ ජනතාව ඔහේලගේ ඉන්නට පටිය ගැට ගැහේ නෑ. එදාට තමයි හොඳම නියම ස්‍යය නටන්ට වෙන්න එදාට නටන්න වෙන ඔය දහට පාලිය ව. ග පටුන හරි වෙනස් කියලා මේ වෙලාවේ මතක් කරන්නේ දහ දුක් විඳින ජනතාවගේ වේදනාව වෙනුවෙන්. හරිද ඒකම මතක් කරනවා වෙලාවකට ඔහේලා රිලවුන්ටත් අන්තයි කියලා මේටෙලිවැකිය එහෙම තමයි අද අවසන් කරන්නේ. ඇත්තම කිවෝොත් රිලවා ගහන්නේ කියන බල්ටය විතරයි. ඔහෙලාට කියන බල්ටියට වඩා බල්ටි හත අටක් ගහනවා කියනක තමයි බැලූ බැල්මටම පේන්ට තියෙන්නේ. ෂද විශවීම හේතුෙන් ේරුවල ප්‍රදේශය එකොළො සවරදි පසල් සිස්සුවෙකු මියගිය පෝොතක් බර්තාාවනවා. සසනිපතත්වකට පෞද්දිලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් औෂදල බාගත් එකොස් හැවරති දරුවයෙු එම औෂධ විශවීමෙන් මියකුස් ඇති බව ර්තා වනවා මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ බේරුවල වලතර කකුරස්ස ප්‍රදේශය පදිංචිප සිටි විදෂ රන්දුරු නැති දරුවේ අදල් දරවා පසුගේ දහබනදා උුණරෝගී තත්වයකට බේරුවල අපේ පිටිය ප්‍රදේශය පහිටි පෞද්දිලික වෛති මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ගනති බනවා ඉන් පසු සමහි ඇති වූ ආසාත්මික තත්යක් හේතුවෙන් බේරුවල නගර පි ෙනත් පෞද්දිලි ව තිවරෙක ඇත එම දරාව ප්‍රතිකාර සඳහා රැකනයාමටයි දෙමපියන් කටයුතුදු කර තිබුණ කෙසේ වෙතත් එම ප්‍රතිකාරවලින්ද සේ නොලපීම හේතුවෙන් දෙවාපියන් තීරණ කරතිබුණේ දරවාාව යිත් ප්‍රමයෙන් ප්‍රතිකා ලබගත් පෞද්ගික වෛද්‍ය මධ්‍යස්ථානය වෙත රැකනයාමටයි. එහිදත් තවත් අऔක්ෂි කහිපයක් දරවාට ලබාදී ඇති අතර. දෙමපියන් සඳහන් කළේ දරුවාගේ රෝග තත්වය දිනෙන් දින උත්සන්න වූ බයි. ඉන්න තුරුව දෙමාපියන් විසින් දරුවා බේරුවල ප්‍රාතිමක රෝහට රැගෙනකොස් ඇති අතර ඒහිද දරවාාව බහරගැනීමට නොහැකි බව පපස කලුතර ශික්ෂණ මහරෝහට ඇතුනත් කර ලෙස උපදෙස් ලබාදීතිබෙනවා අදාන දරවා කරුතර ශික්ෂණ ෝහලය ප්‍රතිකාරල විින්සිටිය ඇද. ඒ සවස මියකුස් ඇතිබවයි පවාර්තාකරු ප්‍රකාශල. දරුව න නැ ේදගනගේයා ෙදෝටන කිට ඒග නිටස ෙතරාව බෙත්දවට පස්සේ කලුපාට ලබදාන්නගත්. රිපසේ අපි අයි ගියබේහෙත්යාට පවෙන්න ය හිද නෑ. ඉට පපසි බේරෝලගීල්? අයි ේතයක් ගෙත් එය යකුවයි බෙ විස ලෑගල බේතගැු ට පවද උදේගේ ප ස ක ප වතනගේ ේරු පි ල ගම හ රන්න න රග පට ර ර නවතලදිබවාටටු. ල චාවක් සබන්ධෙන් ක්ෂිත බඳනා ාර ගතකර සිටින තිලිනිි ප්‍රියමාලි, අද බන්ඳනාාර විනිෂ ම්ඩලයක් වෙත ඉදිරි පත් කරුණා.ඒද, ඇය නිවැධදිකාරය බට විනිෂ ම්ඩල හමුවේ ප්‍රකාශ කිරීම නතුරුව ඒ පිඳව වැඩිදුර විභාගේ ලබන නොවැම්බරතුන් වනදා දක් පාකාල්තෙවා. මෙ අතර ඇය ඒ දින මාංචු නැතුව ස්ථානය පරක්ෂණයකට රැගෙනීම පිළිබඳව සමාජයේ දැඩිය අවධානයක් යොමු වුණ. මෙ පිබඳව බඳනාගාර මාධ්‍ය ප්‍රශක චන්දන ඒකනායක අද අදහස් පල කලා. පියල් කෝට ගණනක මුදල් වංචාකිරීම සම්බන්ධීන් තිරිණ ප්‍රමාලයේ මේ වරවිට රක්ෂි න්ඳරගාර ගත කරසිදිනවා අදා කාතාව වැලිකඩ බන්ඳරකාාරේ කාන්තා අංශේ තනිස්සිර කුටයක රඳවාා ඇති බවයි වාර්තාාවන්නේ කෙසේ වෙතන් පසු කියදා ඇය සතුවතිබී ජංගමුදුරකතන දෙකක් සොයාගත්තා අදාළ ජගමදුරකතන තවත්කාන්තා රැදවියකෙන් ලබාකත් බවටයි තොරතුරු අනාාවරණය වුණේ ඒ අනුව එමසිදුවීමට අදාළව ඇය කොළඹ අතරේක දිසා ිනිසටුුවරයා ප්‍රමක න්ධනාකාාර විනිශ්මාණයක් වෙත අද ඉදිරි පත් කියෙන ඒනුස් සැකකාඩිය වෙත නගා ඇති චෝතාවට නිවැරතිර ලෙස බන්ධරකාර විිශෂ්‍ය මන්්ඩේ ඉදිරයේ දී තිිලිනි ප්‍රේමගලි ්‍රශකිරීමෙන් පසු, කොළපාතයේක දිසා විිනිසුුවරයා විසින්, මෙම චෝතනාව වැඩිදුරුවිිාගේ සඳහ එලමෙන නොවැම්බ මසතුන් වනදින දක්වාා කල් තබනු ලැබවා. ලෝක වෙනද දධ්‍යස්ථානයේ බටහිරකුලුණේ තිස් හදරවනමහලේ තිලිනිි ප්‍රමාලිගේ ව්‍යපාරික ස්ථානය පිහිටාති වෙනවා ස්ථානය පරීක්ෂනක් සඳහා ඇය අදාලස්ථානයට රැගෙනයාමටයි අපරාධ පරීක්්ෂණ ලධහරින් හ බඳරාර දෙපාර්තුමේතු ලදහරින් ඒ කටයුතු කළ. අදාල කාන්තාාව බඳරාර ගතවසිටන නමු ස්ථානය පරීක්්ෂණක් සදහහා රැගණයාමේදී මාංච නොමැතිව රැගණයාම පිළිබඳව සමාචයේ දැඩිතාාහකට ලක්ුණා. මේ ඒ පිළිබඳව අදහස් පළ කළ බඳනාාර මාත්‍ය ප්‍රකාශක චන්දර ඒකනනායක. බඳනනාගාරාජ්‍ය පනද බඳනාගාර නිත්‍ය නියෝග අනුව දෙපාත්තපේතු නිත්‍ය නියෝග අනුව අපිට කියල නෑ කාන්තාවක් සඳහා මාං්චු පාවි්චි කරන ලෙස. එවගේම කළහාකාරය ලෙ හැසරනොත් ඇගේ ඉතිහාසයක් තිබ්බොත් පමණක් මාංචු පාල්චි කරණ ලෙස අපි දැනුන්දිල තියෙනවා. යනුව ඒ දිනේ ප්‍රමාණමත් ආරක්ෂාවක් ඇතුව තමයි ඇයම . කරනියෝග මත පිටතර රැගෙනගිය. එහිදී බඳනාගාරය විසින් ඇතිකරණරි දිරිපත් කරන සගකාරියන් සිරකාරය සඳහා තිකට මනුගමනය කරලා තියන්නේ බාංචු නැතුව තමයි අපි ස්වාවි දිරිපත් කරලා තියන්නේ එයනෝ තමයි මේ විදිහ හැගෙන ගොස් තිබෙන්නේ. එසේම තේනනි ප්‍රේමාලිගේ ්‍යාරයට අයත් මාත්‍ය අධ්‍යක්ෂවරුන් හා කාර්ය මණඩලය අද අපරාධ පරික්ෂණ දෙපර්ත්මේන්තුවට කැඳ ාතිබනා. මෙම කාතාවට මුදල් ලබාදුන් බවට මෙට ප්‍රධහනෙේ දේශපාලත්චින් ව්‍යාරකින් ඇතුළු පිරිසක්ගේ නම් සමාජමාධ්‍ය ඔස්සේ ප්‍රචාය වනවා මේ පිබඳ පමණලි කිරීම සහ මේ වන විට දේශපාලත්කින් ඇතුු හිප දෙෙකුම අපරත පරිචෂ දෙපර්මේතුට පමිණි ප්‍රශෂපාදවසා අධිකරණයට අහස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අදදින අධිකරණය හමුවේ පෙනී නොසිට, රාජ්‍යාමාත්‍යය සනත් නිශාන්තට අභ්‍යාචනනාධිකරය වරෙන්තු නිකුත් කලා. කෙසේ වෙතා තින් පැෑ පෙක ස න . කරණය හමුවේ පෙනී සිත තිබෙනවා. මෙදී අභ්‍යාචනනාධිකරන ිනිසුරු වරයා මහජන නියෝජිතයකු ලෙස මීට වඩා බගකීමෙන් කටයුතු කළයුතු බවටයි ඔුට තරයාවආදකරනු ලැබේ. අධිකරණයට අහස කිරීමේ චෝදනාව සම්බන්ධෙන් අදදින අධිකරණය හමුව පෙනී සිට කරුණු දකොන් ලෙස දන්වා අ්‍යානාධකරන වින් කුද්ද සනත් නිාන්ත රාජ්‍ය අමාත්‍යවරයා වෙත සිතාස නිකුත් කැරතිබෙන. අිරන වි සේ ස කුත් කල ශ්‍ර ලංකාක අධිර ාරග සංගමෙන්ම නීතිචවරන් වන ප්‍රේ ලල් සිරිසේන හ විජතක කමයන් අයවිසින් ඉදිරි පත් කල පෙත්සම් සල්කා ැලම නතුර . එම පෙත්සම් ද දින ්‍යා ාධි කන නිසුම ල ව නිෂං න්ඳල කරන ර හ ගුස ද හැඳ ල ලබවා. අවස්ථාව ද විත්ති කර සනත් න්ත අධ කරනය ප සිට ෑ හ ප ස නද ති ච ස ස් ාප අධ කරන හම කරුදක්මින් ම සවා යක නි ල න . .. ඒ කිහිපයකින් අනතුුව අදාල නඩුව මොස්මක් ර්ගෙන් අභ්‍යාචාතිරන හමේ ැඳවන ලබූ අතර, ද විත්තිකාර සනත් නිශන් ආධිරනය හමය පෙනසිටියයා. చ ైా ර ැම అधර ර धරන ස දි කන කරන ర කර ර හැ ం හ හැර සබ රදධ බ හ క్ష చ . සරු නිශෂංක බඳල කරවාරත්න්න වෙත්තිකාර සත් ේෂන්ත රජ්‍යමාතවරයා අමතුරු ලබවා. තමන්ට එල් වෙලාතිෙන්නේ තම බරපතල චෝදනාවක් මෙම පෙත් සම්බලින් එකක් ඉදිරිත් කර තිෙන්නේ ලකබේ සියලම මහස්්‍රත්වර හා දිසා ිනිසුගරු නෝචය කන සංගමයක් විසින්. ඔබ වෙත්ත එල්ව තිබෙන්නේ අධකරනයටට පහසකිරීමේ චෝදාව. අධකරනන්නේ පෙනනිස්සිල්න්න ලෙස සිතස නිකුත් කර තිබේද අධිකරනයට නොපමනීම බරපතල වරදක්.මට පෙර අධකරනයටටාස කළ සිද දේගැන තමුන් දන්නව ඇති. ම මදිනකම ද්ගලිකෝම අධි කරම පි ට යුතුයි අදන පර හත් අදි කරට පමිබව සහන්රට කාරන පමනක් සැක ලට කන අදට මන්ට සමව දෙනවා. මහජන නෝජතය වගේ මන්ත්‍රීවයක වශයෙන් තමන් මට වඩා වගකීම කටයුතු කළයතුයි. යනුවෙන් තරයේ අවධ කළ විනිසර වරයා පසුව වරෙන්තුව අපපසු ැදීම නියම කල. ද . ි ාගෙන රනාවක් සබන්දව දස් පකක් කරන මතින සාබ ඇ පහ බායුගලයේ කැමිතත්වයක් හට ගෙන ති වෙනවා හතුවයෙන් තද වැසි සමග සුරන්තත්වයක් ඇති හැකි බවයි කාල්ුගු විද්‍යා පාර්මයන්තුව පවසන්න. අධික වර්ෂාවත් සමඟ දිවයිනේ අයහපත් කාලගුණ තත්ත්යක් ඇතිවති පෙනා. මෙ අතර කාලගුණ විද්‍යා දෙපාර්තිමේන්තුව දිවයිනේ පළත් පහක් සඳහා. තාද වැසි පිළිපඳ රත්තු නිවේදනයක් නිකුත් කරති පෙනා. එය අනුව බස්නාහිර සබරගමුව මධ්‍යම දක්කුණු සහ. වයම පලත්වල මමී සියයට වැඩී තාද වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනය සඳහන් වන්නේ. අදාල නිවේදනය ඉදිරි පෑ විසිහතරක කාලේ සඳහා පලත්මකයි. ඇදැලෙන අධික වර්ෂාපතන පිළබඳව කාලකුණ ද්‍යා දෙපත්තිමේන්තුවේ අත්්‍යක්ෂ ජනරල් අතුළකරුණානායකමසේ අදහස් පල කලා. ඉවෙයි අමට පහල වයිගෝයේ කැමෙන සබභයකික්ස්මතුවෙලා තියෙන ැලකීතු වර්ෂාතනයක් අපිය පේක්ෂා කරන්නේ බස්නාහිර ගල්ලමාතර විටාමතරව සබරගමු මධ්‍යියම් වගේ පලාත්වොල සාමන්‍ය මිලිමිට සීය එක්මන වර්ෂාපතන බලාපොරත්තය. වර්ශාව පවතින විට තාව කකාලක දසුලන් ඇතිනවා ඉතාමතරව කුණ අනතුර ඇතිවීම තත්්‍යයන් තියෙන පුළුවන්. මෙ තර ජාතික ගොඩිනගිලි පාදේශන සංවිධානය කළුතර සහ රත්න පුර දිස්ත්‍රික් සඳහා පපුර්ුව නාෑ මේේ නිවේතනයක් නිකුත් කරති පෙනා. ඇදහලෙන අධික වර්ෂාපතනයක්ත් සමඟ මධ්‍යම කඳුකරේ ගන මීදුම් තත්ත්යක් ඇතිවතිබෙනවා හැටන් නුවරලිය හැටන් කොළඹ හැටන් භගවන්තලාව සහ මස්කෙල යනමාර්ගවල මෙම ගන මීදුම් තත්වය පවතින පවයි වාර්තා වන්නේ පවතින ගණ මීදුම් තත්වය හා තද වැසි හේතුවෙන් එම මාර්ගවල රතවාහන දහවනේදී සැලිකිලිමත්වන ලෙස හැටන් පොලිසිය රේදුරන්ගෙන් ඉල්ලා සිටිනවා පවතින අයහපත් කාල්ගුණ තත්වේ හේතුවෙන් අධිවේගී මාර්ගගේ රථවාහන දවනේදී සැලි ලිබත් වන ලෙස මාර්ක සංවර්ධන අධිකාරිය රේදුරන්ට දැනුම්දීති පෙනවාා. සතෝ රාත්‍රී ප්‍රෞෘති විකාශාවසන් ඔබට සෝදායි රාත්‍රියයක්. දෙනපතා අලුත් වේඩියෝ සහ ප්‍රවල්ති නැරමල්ීමට එහද බටන එක ලික් කර සේත TVීී ත්ස්නැප් කරන්න. ඉදෝගන ලිින්ම දැනගන්න මෙම සීනෝ්‍රික් කරන්න. .